Good morning, Lamai. On the other, good kite was Yale Kikilit and Nehadan. It is Hamadam Magi video seller, Ogul Dakin, husband Nikai, Pabaikai, Hitinidianeo, it is other good palate person, Yale Kicker, Kita Kilit and Nehadan. Picking them below the Korean Niki. ඔන්න ඉතින් මගේ යාළුවා දිනේෂිකා නංගි එක්ක කෝපි එකක් බොන්නයි අද යන්න හදන්නේ. ඉතින් පුතයි ඉපදලා දැන් අවුරුදු 3 මාරක් විතර වෙන්න එනවා. ඉතින් යන හැමතැනම හස්බන්ඩ්යි පුතයි එක තමයි යන්නේ. ඉතින් අවුරුදු 3 මාරකට පස්සේ තමයි විශේෂයෙන් කියලා අද කෝපි එකක් බොන්න මගේ යාළුවෙක් එක්ක මම අද එළියට යන්නේ. ඉතින් අපි තෝරගත්තේ ඕමියාවල තියෙන රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේ රෙස්ටුරන්ට් එක හොටෙල් එකක් එක බද්ධ වෙලා තමයි තියෙන්නේ. හොටෙල් එක වෙනම තියෙනවා. හොටෙල් එකේ එළියේ කස්ටමර්ස්ට කැම ගන්න පුළුවන් විදිහට වෙනම රෙස්ටුරන්ට් එකක් හදලා තියෙනවා. ඉතින් ඒ රෙස්ටුරන්ට් එකේ කැම හැම මිල අඩුයි. ඩ්‍රින්ක් බාර් එකක්, ඩ්‍රින්ක්ස් බාර් එකක් වෙනම තියෙනවා. මේ රෙස්ටුරන්ට් එකේ සිත්ගත් ලස්සනම තැන තමයි මේ බාර් එක. මම අන්තිමට කියන්නම් මේ රෙස්ටුරන්ට් එකේ නම මොකක්ද කියලා. ඉතින් අපි ඔඩර් කරපු කෑම එක ආවා. ඉතින් ලන්ච් එක තියෙන්නේ කෝස් එකක් වගේ. එක්කෙනෙක්ට 1300යි 1300ක් 1400ක් වගේ තමයි කෝස් එක. සලාඩ් එකක් තියෙනවා. අපි ඔඩර් කරන කෑම එක තියෙනවා අපහු කැමති තරමක් බොන්න ඩ්‍රින්ක්ස් තියෙනවා. ඩ්‍රින්ක්ස් වර්ගත් ඔක්කොම 7-8ක් විතර තිබුණා. අපහු කොෆි තිබුණා. ආය මොක්ටේල් එහෙම හදාගන්න තිබුණා අපිට. ඉතින් මේ තමයි මෙනු එක. ඔයගොල්ලෝ බලන්න 1500යි 1300යි 1400යි වගේ මිල අඩුයි මෙනු එක. ආය වෙනම වයින් ලිකර් මොක්ටේල් කොක්ටේල් ටී කොෆි සොෆ්ට් ඩ්‍රින්ක්ස් ඒ ඔක්කොම තියෙනවා. අපි එකක් ඕඩර් කළේ රයිස්, චිකන්, ආයි තරු තරු සෝස්. ඒක හිගවරි කර එකක්. ඒ කියන්නේ හැමදාම වෙනස් වෙනවා. අද අපි ගිය දවසේ තිබුණේ ඒක අපහු පස්ත එකක් ඕඩර් කරා. ඉටලියන් පැස්ටා එකක්. ඉතින් ගෙදර දේවල් ඔක්කොම අමතක කරලා හොඳ කයියක් දාගෙන අපි දෙන්න ඉතින් හොඳට කාලා ඩ්‍රින්ක් බයි එකක් ගොඩක් පාවිච්චි කරා. ඊට පස්සේ අන්තිමට හොඳ කෝපි එකක් පීලා තමයි මෙතනින් ගියේ. ඉතින් ඉඳලා හිටලා මෙහෙමත් හොඳයි කියලා හිතුණා. මොකද ජපානයට ඇවිල්ලා වුණත් පුතා ඉපදෙන්න කලින් යාළුවොත් එක්ක මේ විදිහට කාලයක් ගත කරා. ඇත්තටම හිතන හිතන වෙලාවට යාළුවෙක් එක්ක යාළුවෙක් එක්ක එහෙම එහෙම ගිහිල්ලා කෝෆි බීලා ඉතින් ඒ ලයිෆ් එක මතක් වුණා. ඉතින් දැන් එහෙම බෑ. පුංචි කෙනෙක් පුංචි බබෙකුත් ඉන්නවා. ඉතින් ඒ ලයිෆ් එක ඒ විදිහටම ගත කරන්න බැරි වුණත් ඉඳලා හිටලා හරි මෙහෙම හොඳයි කියන එක නම් හිතුණා. ඉතින් මොකක් හරි පීඩනයකින් ඉන්න වෙලාවක මොකක් හරි ප්‍රශ්නකින් ඉන්න වෙලාවක ඇත්තටම යාළුවෙක් එක්ක මේ විදිහට එළියට ගිහිල්ලා කෝෆි එකක් හරි බොන්න ඇත්තටම ලොකු නිදහසක් දැනෙනවා. ඉතේ තියෙන දේවල් කෙනෙක්ට කියන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ ලන්ච් එක තමයි මේ විදිහට මේ ඔයගොල්ලෝ දැක්කේ. ලන්ච් මෙනු එකයි ලන්ච් එක ගත කරන විදිය. ඉතින් මේකේ ඩිනර් එක ටිකක් වෙනස්. ආයෙ පුළුවන් මේකේ කලින් යොයකු එකක් දාලා, ඒ කියන්නේ කලින් බුකින් එකක් දාලා එලගේ වෙනම කෝස් එකක් තියෙනවා. ඒ කෝස් එක පැය දෙකයි. එක්කෙනෙක්ට 3800ක් 4000ක් විතර වෙනවා. ඒ කෝස් එකත් නියමයි. ඉතින් වෙනම රූම් එකක තමයි ඒක ඇරේන්ජ් කරලා දෙන්නේ. ඉතින් ෆැමිලි හරි එහෙම නැත්නම් කපල් හරි තනියම වුණත් මේ හොටෙල් එකට ඇවිල්ලා මේ හොටෙල් එකේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඒක ලබා ගන්න පුළුවන්, ඉඳින්න පුළුවන්. ඉතින්
ඉතින් ඔයාලා මේ දකින්නේ මේ කෝස් එකේ ප්‍රයිස් තමයි 3850 4000. ඉතින් මේ තියෙන්නේ කෝස් එක ටී ටයිම් එකට. මේක නම් නියමයි. ඔක්කොම වෙන්ඩර්ස් දේවල් තිබ්බ. ඉතින් එක්කෙනෙක්ගේ මිල තමයි ඒක. ඉතින් ඔයාලා වෙනම රූම් එකක arrange කරලා දෙනවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ නම තමයි ජින්ජර්ස් බීච් තමයි මේ රෙස්ටුරන්ට් එකේ නම. ඉතින් මේක හෝටල් එකක් එක්ක එකාබද්ධ වෙලා තියෙන රෙස්ටුරන්ට් එකක්. ඉතින් මේ හෝටල් එකේ නම කැන්ඩියෝ හෝටල්ස්. මේ හෝටල් එකේ තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ඉතින් අපි දෙන්නා ඒකේ හොඳට කාලා කෝෆි වීලා තව ටිකක් හොඳට පාර පුරා ඇවිදලා ඉතින් කියව කියව ඉඳලා අපහු අපි ගියා ස්ටාර්බක්ස් එකට ආයි කෝපි බොන්න. අද කෝපි විතරමයි. ලෙමන නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි හිතාගෙන ඉන්නේ. නිදහස කියලා කිව්වේ චුට්ටක් බබාලා නැතුව රිලැක්ස් එකේ ඉන්න ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන තමයි අපි දෙන්නා අද එළියට බැස්සේ. ඉතින් අපි ආයෙ ගියා ස්ටාර්බක්ස් එකට. ස්ටාර්බක්ස් එකට ගිහිල්ලා ඩෝනට් ඕඩර් කරා. ඩෝනට් එක ස්ටාර්බක්ස් කෝපි එකක් රස විඳිමින් තව පැය කමාරක් විතර ගත කරලා තමයි කොහොම හරි ගෙදර ආවේ. ඉතින් අපි දෙන ගෙදර යනකොට ෆැමිලි දෙකේම අයට ඩෝනට් අරන් ගියා. ඉතින් දිනේෂි කණංගිලාගේ අම්මටයි අපේ ගෙදර අකීටයි හර්ෂටයි දෙන්නටත් ඩෝනට් අරන් තමයි ගෙදර ගියේ. ඉතින් ලස්සනම දේ තමයි මම ගෙදර යනකොට හස්බන්ඩ්යි පුතයි එකතේලා ගෙදර වැඩ ඔක්කොම කරලා රෙදි තෝදලා රෙදි නමලා ඔක්කොම වැඩ කරලා තිබ්බා. ඉතින් මට ඇත්තටම හරිම සතුටේ ස්තුතියි දෙන්නටම. ඉතින් තනියම නිදහසේ ඉන්න ඕනි කියලා ලීට බහලා ගියත් गेदर आवट पासे अखी मूल देख मट हर दुख हितना एतम याते दवस आम तक नियम सुंदर එහෙනම් අදට ගිහිල්ලා එන්න ඕගොල්ලෝ හැමෝටම සයෝනරා.